දැන්ුමට හරතරදු පද මම ඔබට කිවවෙන්න මේ සවගෝට එක්කන යන්නවා කොහද හෝටන් තැන්න කොහෙද පිටරදයෙන් හරි කොහද පිහිටතිෙන් ආවූ එක තමයි කොහෙද නුවරලිය දිස්්‍රිකය කොහද පලාත මධ්‍යම පලාත නුවරලිස්්‍රිකය මධ්‍යම පලාාතේ තමයි මේ හෝටන් තැන්න පීටා තිිෙන. ර අපි දන්නන්නේ ස්රෝ ගැ කතා කරන්නේ වැඩත් ර දෙෙස ඔබ හෝටන් තැන්න ගැන දන්නවා කාගන දන්න හෝටන් තැනට ගිහින් තිබේ නම් ඔබ මුලින්ම දන්න පළවෙනිි කාරණාවමකක්ද හෝටන් තැන්නේ දබලන්න තිබෙන ඔබට ආකරශණීය සහ ප්‍රසිද්ධම තැන ඒ තමයි ලෝකාන්තය ලෝකාන්තය කියලපි හඳුන්නනවා නැ වර්සට කියලි හඳුන්නස්. තුනාමාරක්කෝ හතරක් පර්වල් දෙකක් තියනවා එකක් බේකස් දියල්ල හරහා එන්න පුළුවන් හෝටන් තැන්නේ ඉඳල ලෝකාන්තය කරා එමනත්ත ගුඩා ලෝකන්තේ හර එ තව මාර්ගයයක් තින මාර්ග දෙකින් ඉන්න පුළුවන් මේ හෝටන් තැනට ඉන්නසාමනින්ට ලොකු වෙලාවක්ක යන ඒ ඇවිල්ල මෙ ලෝක හෝට හෝටන් තැනන්දම මේ ලෝකාන්තයට මේක තමයි නරබන්න බොහෝ දෙනා යන හරි සුවිශේෂී තැන විදිහට පිළියර ගන්න. ඔබ දන්නවාද හෝටන් තැන්නේ සුන්දරත්වම තැනත් වැදදගත්ම තැනත් ඔය කියන ලෝකාන්තය නෙමි ඒකත් වැදගත් අනික්සිියල්ල වගේ. ලංකාවේ එහලින්ම පිහිටි සානුව හොදර මතකතියා ගන්න ඉහලින්ම පිහිටි සානුව උ බිමක පිහිටි සම බිමක් ප හදුන්නන සානුවක් ක කියල කෑන උස්බික පිහිටි සම බිමක් නැත්තා තැනි දලා බිමක්. අන්න එහෙම බිම ලංකාවෙතින එකම ඉහලම්ම පිහිටා තිබෙන ස්ථානය තමයි හෝටන් තැන්න. හැබයි මේකන්නාම. ඔබ අද දවද භාවිතා කරන්නේ ද සංසිති හහි දිවිතර හෝටන් සාමිවරයයා යනවා ය හෝටන් තැන්නටන්න ඒ ඒ ප්‍රතිඵලයක් විදිර තමයි හගේ නමින් හෝටන් තැන නම් කර ඇතම කරණාව කියන න කපිතන් විලියම් පේෂ අනි කෙනක් කැප්ටන්ඇල්බට වටසන් කියන කියලා මෙන්න මේ දෙන්න තමයි හෝටන් තැන්න හයාගත් තයි කියලා කිය හැබ කවුරුවක් ෝටන් තැන හොයාගන්නට හෝටන් තැන කියලා කියන්නේ අපේ රටේ ති විච්ච මහා එලි තැන්න මොක් කරති කියන්නේ මහ එලි තැන්න. හරි. හිතැන්න කියලා කියන්නේ සෙල්ලමන්න මේ මේ මහල්ි තැන කියලා කියන්නේ අපේ රටේ දායිදල මේ වෙනකම් පවතිර තැන. සරලවකි වනන් රාවනා රජ්ජරුවන්ගේ කාලේ සිට රාවනා රජ්ජරුවන්ගේ කා රාව රජරුවන් කාලේ යුද්ධ මේ ඇතුු මේ සියල්ල ගැන යිතිහාසික කර කතාවර නොල්ලද ජනකතාවන් නොරද මේ මහයිලිය ගැන සඳහන්න මහල්ලිය කියෙර තම හඳුන මහහිි ැන ක කියල හඳුනොදැක් මේ තමයි නිවැරදි නම උදර මතක තියාගන්න මේම තමයි නිවැරදි නම ඉට පස්සේ එකඒ එක දේවල් මේ හෝටන්ත යන්න සම්පූර්යෙන්ම සමානයි එංගලන්තයේ තිබෙන දේශගුණය හා සමාන වෙන්න ස්කොට්ලන්් වල තිබෙන එගලන්තය හ ස්කොට්ලන් කියන අටවල්ල තිබෙන දේශගුණ කලාවත් එක්ක සමාන භාවයක් තිබෙන කියලා හින්දා සාමාන්‍යෙන් ඉංග්‍රිසි ජාතිකයෙන් නිරන්තරේ මේ හෝටන්තැන්ට එන්න පටන් ගත් ඒක ප්‍රතිඵලයක්කිඉදිර ඩෙවෝන් කියන මේ බ්‍රේකර්ස් දියල් ඒක වෙනඉක්න එගෙන නමින්න්නම් කරනවා. හිතන්නකෝ මේ හැම එකක්ම අපේ රටේතිවිිච්ච සුවිශේෂී ස්ථාන. හැබැයි මේ මහායිලිය මහයිලි තැන් සුවිශේෂී මේ අද දවස අපි හෝටන් තැන් එක න වචනෙන් නතා වනෝද්‍යානය දිරප භාවිච්චි කරන ලංකාව තිබන එකම වනෝද්‍යානය මගේ මතක එනි වැරදිනම් තෙත් කලාපේ පිහිටා තිබෙන වනන්තරය නෙමේ සංරක්ෂ දෙ පාතුවමෙන්තුර අයිති එකක් වෙන්නේ මේ හෝටන් තැන් ඊළඟක මෙහි ශාකවර්ගක සි එකක් තියන මේකෙන් හතලි සයක් අපේ රටට ආවේ නිකයි ඒ වගේම තමයි සමනි පක්ෂීන් වර්ග අනු අට දෙනෙක් ඉන්නවා ශීරපායින් වර්ග දා හතර දෙනෙක්ක ඉන්නවා මේ හෝටන් තැන්නේ ඒආතරයෙන් උබේජීවින් දාසයත් විස්සක් අතර ප්‍රමාණයන්න පුතමික හරිර නිශ්චිතෝ කියලා වසන් කරන්න බැකට හේතුවත්ති රැයි මේගොල්ල දිනපතා වෙෙනස්සීම් සිදුවෙන් නිටකට ති නද නැද්ද තින සමල්ල වර්ග හතලියකට වඩා වැඩි ප්‍රමාණයක් කඔබ දන්නවා අංකටුස්සා කියන සතා අයිති හෝටන් තැන්නේ මේ මේ බිවට විත ැබෙන කොයක්කල් ලෝකෙද ලාග ලංකායවත් ලෝකෙවත් වෙන කිසිම තැනක දැකීමේ හැකයාවනෑ. මේ ඉන්න සත්තුත් සහස් ශාක. බොහෝ විට එම ප්‍රදේශයටම පමණයි ආවෙක. සාමාරක් ශාකවර්ග සහ මීමන වර්ග. මීවන වර්ගගේ ලි හඳුන්න්නන්නේ මල් නොපිපෙන වර්ගයක් වෙන්න මීවන වර්ග. විශාල ප්‍රමාණයයක් තිබෙන හෝටන් තැන්නේ මේ විශාල ප්‍රමාණයෙන් බොහෝ ප්‍රමාණයක් එය පිහිටා තිබෙන අවට ප්‍රදේශයට පමණයි ඒකත් තියෙන් එක එහෙ තැන් තැන්ගො හෝටන් තැන්නෙත් ඇවිලා නෑ මේ හරි සුවිශේෂී දැන් අකට උත්ස වගේ සත එක් කරගෙන පොත් හැමතන නෑ ැඟේවගේ ම තමයි තොටු පල කන්ද කිරිගල් පතුර කිරිගල් පොත්ත මේ වගේ කඳු පන්තියක් කඳු ගණනාව මේ ඇතුලේ තියෙනවා. ඉති මේවත් හරි වැදගත් රඟ කාරණාව ලංකාවේ වැඩිම ගංගාවන් ප්‍රමාණය පෝෂණය මුලින්ම පටන්ගර ගන්න හෝටන් තැන්න හ ඒ තමයි මහා එලියප මහවැලිත් තන්න ප මහවැලි ගංග පටන්ගන්නවා ඒ වගේම වලවේගංග සහ කැල්ලි එකකටත් වලවේක කරන විශේෂෙන්ම බෙලිහුල් ලෝය ආමාම ආරම්භ වන්නේ පටන්ගන්නේ මේ කියන හෝටන් තැනින් එතකොට එකත් එක්කම අනි පැත්තෙන් සමල්ල කඳටත් සමල්ල කැල්න ගඟටත් පෝෂක ප්‍රදේශය බවට පත්තවෙන්නේ හෝටන් තැ ඇති හිතන්න හෝඩන් තැන්න කොච්චර සුවිශේෂීතනද. හැබැයි මේ මහල්ලි තැන්න අපි ගිහින් කොච්චර දෙවල් විනාසරලා එවා ච්චර දවල්තින අවුදු අටදාහකට වඩා පෙරකාරය එකකි සුපුර අටදාහ වගේ කාරකට පෙරත් මේක වගාවන් කරල තිබෙනවා ඒ වගේම මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙලා සෑදිීච්ච ශාක වර්ග තියෙනවා මේ පතන පිහිටා තිබෙන ආකාරය මහා රත්මල් ඉළඟට වනමී වගේ ශාක මේ ලෝකයේ අවුරදු විසිදාහකට වඩා පැරණි ඉතිහාසයක් සඳහන්න නො එවගේ යිතිහාසක සුවිශේෂී තැනත්තම රත්තරන්දු විපතේ තැන්න කිය ඩැන් ඔන්න ඔබ හෝටන් තැන්න දැකපු විදිහයට වඩා දැන්මම ඔබට කිව හෝටන් තැන්න වෙනස් නේ තිය අපේ ජීවිතයට අපි එකතු කරගන්න ඕන පලවැනි දේමකද මෙවැනි සවිශේෂී තැන් අප අපේ ජීවිතයටය එකතු කර ගැනීමම් විතරන්න එෙවෙෙයි අපි මේවා දැකලා බලලා අතුටක් ඇති කරගත්ත පමණක් නෙමී අපි මේවා ආරක්‍ෂා කරන්න බැදිලයි නොබ දන්මත මේ වෙනකොට ආකර්ශණය සාක ආකා අම ආක්‍රමණකාරී සාාක රාශියක් කෝටන් තැන්නත් එක්ක ගනුදිු කරන්න පටන්ගරගෙෙන තියෙන. තො මේවාගේ ගැට ලූල් ඉලඟට අපි පොලතින් රග කියෙන ැනන් හැ හෝම දැඩි. රරක්ෂ ක්‍රමය ද තිබනින්ද පොලිින් රගෙනයයාම හැකියාවනේ ඔබට දකින්න පුළුවන් හොටන් ැනට කිහ ග ගෝනුගේ සත්තු නිරතරයෙන් ඔබට දැකීම හැකියාවත් න කළ අදුර වගේ ඒකදේශීසා ශිරපය සතුන් දැකීම හැකිියාව ඔබට තියෙනවා. මේ රි සුවිශේෂී ලන කලෝඩ්ස් මදුරුව මාළවාගේ ප්‍රදේශ ඉරට ගංගා දරයන්. මෙවගේ බොහෝ සුවිශේෂී තත්වයන්. ඇ ලගන්න න හොඩ ඇන ඒ ම අපිට පරමව වගේමත්තල මොකදරත්තරන්දු පුතේ අන්නේ එකතමයි මොකදදේ අපි අපේ ජීවිතයට මේ සියලූම පරිසරය ආරක්ෂා කරගැනීමේ වගකීම අපි අරගන්නන මේකතමයි අප අපේ ජීවිතයක කතු කරන්න පලවිෙන ඇගන ඔබට මකිවවා බෝදේවල් ඔබට පුලුවන් මේ සියලු දේවල් ගැන නවතහිතන්න ඒවිතරන්න වෙරත්රඳු පතේ ඔබේ නවානම් කොල කෑල්ලක් අද ඇතුල් දරගෙන යන්න එපා. ලාස්ටික් කිි දෙ කරගෙන යන්න ප පොලිතින් කිසිම දෙයක් කරගෙනය නො මේ කාරි සුවිශේෂී බිමක්. හොදර මතකතියාගන්න ලංකාවේ උසිල්ම පිහිටලතිමෙන දුර්ම දුම්්‍රිය ස්සානය පහකරලතම අපි න්න පටන් ගන්න පට්ටිපොල. රිතකොට අබේවෙල පට්ටිපොල මේ ප්‍රදේශයේ ඕහය කියන මේ ප්‍රදේශය හරි සුවිශේෂී. එදන මේ බිමට අපි අරගෙන යන. පද්‍රව්ගකෙන එක ජීවිතයට නැත්තං ශාකයක ජීවිතයට ලොකු හානියක් වෙන්න පුළුවන් මේ වගේ බොහෝ දේ වලිත අපි ඒනිසාවෙන් අපි මෙය බලන්න යන්න ඕනේ හැබැයි පිය සටහනක්වත් ඉතිරි කරලා එන්න හොඳනෑ මේක තමයි අපි පරිසරය රකින විදිිය දැනුමට යමක්